තාරාවන් නැති කිරීම තාරාවන් අප රටේ ප්‍රචලිත නොවුනත් වෙනත් රටවල වාණිජමය හා ආර්ථිකමය වටිනාකමක් දෙන සත්වයකි. තාරාවන් කුකුලන් මෙන් මස් හා බිත්තර ලබා ගැනීම සඳහා ඇති කරනු ලැබේ. මස් ලබා ගැනීම පිණිස ඇති කරන තාරා වර්ග අයිල්ස්බරි, පීකින්, මස්කොච්. බිත්තර ලබා ගැනීම පිණිස ඇති කරන තාරා වර්ග කාකි කැම්බල් සහ ඉන්දියන් රනර්. දීකාර්ය වර්ග ලෙස වෙළුමි තාරා වර්ගයත් පෙට්‍රෝස් තාරා වර්ගයත් හඳුන්වන්නට පුළුවන්. නිවසේදී තාරාවන් නැති කිරීම ලබාගත හැකි ප්‍රයෝජන බිත්තර ලබා ගැනීමට සහ අලංකරණයට කාබනික පොහොර ලබා ගැනීමට. නිවසේදී තාරාවන් ඇති කරන්නේ කෙසේද? ජලය තාරාවන්ට අත්‍යවශ්‍යම නොවේ. කුඩා ඉඩකුවද මොවුන් ඇති කළ හැකිය. ඉතා අලංකාරවත් සතෙකු වන මොහු නිවසේ අසිරිය වැඩි කරයි. කුඩා සතුන් පාලනය. කුඩා කාලයේ කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙන සති දෙකක් පමණ වයස වන තෙක් උණුසුම් ස්ථානයක ඇති කළ යුතුය. කුකුල් පැටවුන්ට දෙන ආහාර දිය යුතුය. ජලයෙන් නොතෙමින ආකාරයට ඔවුන් රැක බලාගත යුතුය. සති දෙකක් හෝ තුනක් පමණ වන විට තාරා නිවාසයකට ඔවුන් ඇතුළත් කළ හැකිය. තාරාවන් සඳහා නිවසක් සකසා ගැනීම. රූපයේ දැක්වෙන ආකාරයේ නිවසක් ඔබටත් සාදාගත හැක. වර්ගාදි හතරක් පමණ එක අයෙකුට ප්‍රමාණවත් වේ. මෙහි පොළොවට දහයියා හෝ ලී කුඩු යෙදිය යුතුය. තාරාවන් සඳහා ආහාර. නිදෙල්ලී කූඩුවෙන් එළියට යවන්නේ නම් ආහාර ඔවුන් අහුලාගෙන කතේ. තාරාවා සර්වභක්ෂක සතෙක් නිසාවෙන් නිවසේ ඉතිරිවන ඕනෑම ආහාරයක් කෑමට ගනී. තාරා නිවසේ ඇති කරන්නේ නම් දිනකට තුන් වරක් කුකුලන්ගේ ආහාර ලබා දිය යුතුය. බිත්තර දැමීම සඳහා ඇති කරන්නේ නම් දිනකට එක් වරක් බිත්තර දමන කිකිලියන්ගේ ආහාර ලබා දිය යුතුය. මොවුන්ට වියලි ආහාර ලෙස කුකුල් කෑම ලබා දිය යුතුය. කුකුල් කෑම ලබා දෙන්නේ නම් ජලයෙන් පොඟවා තෙත් කර දිය යුතුය. ආහාර ගන්නා විට තාරාවුන්ට ජලයද අවශ්‍ය වේ. බිත්තර ලබා ගැනීම සඳහා නිවසේ ඇති කරන සතකු මස් සඳහා යොදා නොගන්නා හේන් ඔවුන්ගෙන් ඉතා රසවත් ගුණවත් බිත්තර ලබා ගත හැක. ලංකාවේ තාරා බිත්තර හිඟවුවද යුරෝපීය හා ආසියාතික රටවල්වල තාරා බිත්තර ඉතා මිල අධික හා බහුල ආහාරයකි. කුකුල් බිත්තර වලට වඩා විශාලත්වය වැඩි අතර ගුණාත්මක භාවය කිකිලි බිත්තරයක මෙන් දෙගුණයක් බව පවසනු ලැබේ. කෘතිම බිත්තර වෙළඳ සැලින් ගෙන එනවාට වැඩිය නිවසේ සිටම ඔබට තාරා බිත්තර ලබා ගත හැක. තාරාවන් නැති කිරීමේදී ජල තටාක අවශ්‍යද? තාරාවන් නැති කිරීමට ජලය අත්‍යවශ්‍ය නොවේ. එහෙත් කුඩා පොකුණක් වුවද ඔවුන්ට පරිහරණයට සුදුසු වේ. නැතිනම් කුඩා ජල බඳුනක් වුවද තාරාවන් සඳහා සුදුසුය. තාරාවන් නැති කිරීමෙන් බිත්තර සහ ඔවුන්ගෙන් කාබනික පොහොරද ලබා ගත හැක. ඔවුන්ගෙන් පිටවන මලපහා, දහයියා සහ ලී කුඩු සමග මිශ්‍ර වී ඉතා අනර්ග කාබනික පොහොරක් නිෂ්පාදනය කරයි. මේවා ගෙවත්තේ මල්පැල සහ එළවලු පැලවලට භාවිතා කළ හැකිය. එයින් ඔබගේ අස්වැන්නද වැඩි කරගත හැකිය. විශාල වශයෙන්
ප්‍රායෝගික ජීවිතයේදී අධ්‍යාත්මික සුවය ප්‍රායෝගික වටිනාකම් සමග විසිතුරුභාවය නිවසට එක් කර ගැනීමට තරවන් ඇති කිරීමෙන් ඔබට හැකිවනු ඇත. ඒ නිසාවෙන් තරවන් ඇති කරමින් ඔබත් මානසික සුවදායීතාවය සහ ආර්ථික ශක්තිය වැඩි දියුණු කර ගන්න. අපගේ YouTube channel එක subscribe කරමින් ඔබට මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට හැකි බව